ත්‍යක් තිබුණා අර කියන පීඩාකාරී තත්වයේ හේතු කොටගෙන සහ ඒවට කඩිනම් විසඳුම් ලැබෙන බවක් නොපෙනෙනකොට ඒ හේතුව මත මහා ජන සම්නිපාතයක් විසින් ඒ අරගලයේ ගිනිච්ච. හැබැයි ඉතින් ගෝටා ගෝ හෝම් අපි හිතුවේ ගෝටා ගෝ හෝම් වුණා මේක ඉවර වෙනවායි කියලා. දැන් බලුවම එහෙම නැහැ. දැන් මෙතන කතා කරා මට කලින් අපේ සරත් කුන්සේක මැතිතුමා. දැන් නම ඊළඟ නම එනවලු තව කෙනෙක් ගෙදර යවන්න. එයා ගෙදර යවුවම ඊට පස්සේ දිනේෂ්ඨ සිද්ධ වෙයිලු ජනාධිපති වෙන්න. යකෝ මේක මලකූලමක් නේ. දැන් අගෝට ගෝ හෝම් ඊට පස්සේ රනිල් ගෝ හෝම් ඊට පස්සේ දිනේෂ් ගෝ හෝම් ඊට වඩා ලේසි කවද හොරි කියලා කියන්නේ. අපි එයාව ජනාධිපති කරන්නකෝ මේ කරදරෙන් බේරෙන්න. මේක වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැ මේ රටට සාමෙන් හුස්ම ගන්න ඕනේ නැද්ද? දැන් ගෝ හෝම් කියලා කිව්වම ඊයා දැන්වත් මේ රටට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න සටන් කරන්න දෙන්නේ නැද්ද? මේ අලුත් ප්‍රවණතාවයක් අදා මේ පාලන තන්ත්‍රය පිළිබඳ අපට විවේචන තියෙනවා. අපිට එකඟ වෙන්න බැරි තැන් තියෙනවා. හරි, ඒවා අපි වෙනම බේරගන්න. මේක මේ හැමදාම මේ රටේ මිනිස්සු ජාත්‍යන්තර නාලිකාවලට ප්‍රවෘත්ති සපයමින් මේක නිකන් අර ලිබියාවක් මේක නිකන් අර අප්‍රිකාවේ තියෙන රටක් සයිස් එකට ප්‍රතිරූපය හදන එකද අරගලය? ඒ අරගලයට දර සුජාතභාවය දෙන්න යන්නේ. මෙතන තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සාධාරණ ආවේගය මම කවදාකවත් ගරහන්නේ නැහැ. එතන හිටපු ඒ අව්‍යාජ තරුණ දූදරුවන්ගේ අව්‍යාජ අරගලයට මම කවදාකවත් ගරහන්නේ නැහැ. තේරුම් ගන්න, මෙතන තියෙන්නේ රාජ්‍ය බිඳවැට්ට වීම. මේ තියෙන්නේ රාජ්‍ය බිඳවැට්ට වීම. ඒකට ඉඩ දෙන්න බෑ. මම විපක්ෂේ හිටියත් ආණ්ඩුවේ හිටියත් කොහේ හිටියත් ඒකට ඉඩ දෙන්න කියලා මං කියන්නේ නැහැ. ඒක කරනවා නම් ඒක මහා පාපයක්. මට රනිල් වික්‍රමසිංහගෙන් ඇමතිකම් ඕනේ නැහැ. මට මගේ රාජ්‍ය ඕනේ. මේ ආර්ථික අර්බුදයෙන් බැටකාලා අපි ගොඩ එන දවසට අපේ රාජ්‍ය තියෙන්න ඕනේ. මේ යන්නේ වෙනකට නෙවෙයි. හරි, ජනාධිපති මන්දිරය ඇල්ලුවා. අරලියගහ මන්දිරය ඇල්ලුවා. ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට ගිහිල්ලා ඇල්ලුවා. දැන් මේවා සාමකාමීද? රාජදීපල අත්පත් කරගන්න එක. දැන් මේවට සාමකාමී කියලා අපි කිව්වොත් හෙට දවසෙත් තිබිලා දැන් පාර්ලිමේන්තුව අල්ලන්න ආවා. එදා ඒ ආරක්ෂක අංශ සුදුසු පරිදි බලය පාවිච්චි නොකළා නම් අර හමුදා බටයෙකුගේ ඔළුවට යකඩ පොළු වලින් ගහද්දි වෙඩි තිබ්බේ නැහැ. ඒ හමුදාවේ ඉවසිල්ල, මේ තමයි ලෝකේ ඉන්න හොඳම හමුදාවක්. මේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ ලොක්කොන්ගෙන් අහන්න ලංකාවේ හමුදාව මොනතරම් ජීවුණු හමුදාවක්ද කියලා. හැබැයි ඒ ජීවුණුකම කියන්නේ නිවටකම කියලා හිතන්න එපා. අද මොකද මේ කරන්නේ? මුලින්ම මේකේ 73 ගෙවල් ගිනි තියලා දේශපාලඥෝන්ව මානසික වශයෙන් බැරියර් දැම්මා. බය කළා. ඊළඟට මහා සංඝරත්නයට එතනින් එනවා එක එක තර්ජන කතා මහා සංඝරත්නයට මානසික බාධා පෙවිනෙව්වා. ඊළඟට කලාකරුවන්ට මානසික බාධා පෙනෙව්වා. ඊළඟට දැන් ඇවිල්ලා පොලිසියට මානසික බාධා පෙනෙව්වා. කවුරු හරි අත්ත ඩංගුට අරගෙන උසාවියට යනවා මේ සාධාරණ ඇත්ත චෝදනාව කරලා. නීතිඥයෝ එනවා 200ක් විතර ඇවිල්ලා සද්ද දාලා, ඒ කියන්නේ නඩු විනිශ්චයකාරයාට හිතනවා යකෝ මේකට අප නොදුන්නොත් මු මගේ ගේ ගිනිතියයි කියලා. ඒ කියන්නේ මානසික බාධා පමුණු ඇවිල්ලා එදා රෑ පාර්ලිමේන්තුව තල්ලගත්තා නම් අද රාජ්‍යයක් පවතීද? ඊට පස්සේ අල්ලගන්න තියෙන ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩ නැගිල්ලයි ITN එකයි රූපවාහිනියයි අල්ලගත්තා. අපි අතර රටාව දැම්බල අපි කියන ඉදිරි හිටපල්ලා. දැන් මේකද අපිට ඕනේ? ආර්ථික අර්බුදයේ පීඩනේ අපිට තියෙනවා, ඇත්තයි. ඒකෙන් අපි බැට කරනවා, ඒකෙන් අපි ගොඩ එන්න ඕනේ. දැන් ගොඩ එන්න අපි විපක්ෂේ හිටියත් හිටපු ජනාධිපතිතුමා ඉන්න කාලේ අන්තිම කාලේ මම වැඩ පිළිවෙල ගෙනාවේ. මම ඒකත් මේක සදාහන් කරන්න, මොකද අපිට වගකීමක් තියෙන කොහේ හිටියත්. අපි රුසියාවේ රාජ්‍ය තෙල් සමාගමක සභාපති CEO අපි ගෙන්නුවා ලංකාවට. ගෙන්නලා ඒ වෙලාවේ හිටපු කාංචන ඇමතිතුමා මහ බැංකු අධිපතිතුමා එක්ක සාකච්ඡා කරා. ඒ අය ওই නම වෙන්න තමයි රටින් පිට උනේ. ගිහිල්ලේ සභාපතිතුමා අපිට කතා කරලා කියනවා අර ස්විම් පූල් එකේ නාන දර්ශන දෙකලා උඹලා රටේ මිනිසුන්ගේ ඇටිටියුඩ් එක අපිට ඒකෙන් තේරුණා කියලා. මම මුකුත් උත්තරයක් දුන්නේ නැහැ. මොන උත්තර දෙන්නද? කොහොම නමුත් ඒක තමයි ජාත්‍යන්තරයට යන ප්‍රතිරූපය. කොහොම නමුත් ඒ සමාගම අවබෝධතා ගිවිසුමක් හදලා එවලා තියෙනවා ඒකට එකගද නැද්ද කියලා කියන්නේ.
ekaganang hilang itu ego levelnya agreement tekai, operation agreement tekai, guarantee tekai. Dollar million desiya ke naya, hamba masa keterno, tulisiya ke, hamba masa keterno. Mei Januari gan telwala, muda lagi bawa none laban masa alurudi Januari. Hamba ni loka bawa nanda politiya nama milita wada, siapa pahlawat, siapa tispahat, atara adu milaga ter. Hebat petroleum mereka nitian seni ledar niya kan, likit aja noa. Mei sabagam mei nitianu kulo bahaya pelibat do suya bala beli mentoro mei ni kiusu muka teka ketawa di mau bahana kikir. Minne, deng mei apitan ayak dini. Muka te? Oh, ayak dini. Eka anu be, bi peti kiri orang nona mei melabe, mei mau tau wakar mei nisun. Naya dini? Apitan muka deh peti kiri. Itu kora, eka deng. Ia awal bodoh tak agi usumat ekagai kira ya uot. Ila katena wah agreement tekai guarantee kai. Guarantee kai ni he banku ek. Ia deka apu ka mang api kia agreement tekas sangkara. Denny apit borotel. Ape me mukadda ape borotel peribahadu karna. Sapu ka standard nama tu mana padangkan pulua. Eko la urudu deka kata agi usumat gahanne. Deka edi sar tekanang. Eka tuna hatara pahadak kaya no. Ebe di etero. Iti mitchera deka api. Deka mape. Dan mama, engkau patu desa paling itu, nona, emet tu ma, make kerja orang terpaksa ini, andu stabil ini, itu kot api itu mana hari macam cakap agan beri ini, emen ini beri dengan hitan, api hitan ne, emen hitan ne, kian api me raja bintu bata ni dengan ne tekai, oya beri itu api mansi kan ne, raja bintu bata ne mehu mata me telpole ini minyak ke pihit ne yoda agan nua, ikman ada emin suge darat ya bandu nua, ya bandu mana me beri keran kian. Wartaman janadi buat tu mah thambela bama istri tiga kiwa. Hebei mata payne koheng hari. Tel mafia abak tiro ne kohmat. Koheng hari meko lekeka nila darin lawan lekeka lipi dila meko blok keran hadan. Eka aturu kata abak. Then me anu dunut. Then janadi buat di mandiri atu atlera. Api artika arbudi ada ita denuat tu bahira parshve anu itin yuda agani minginwa rajje bindu batan. Mena meka terungan. රාජ්‍ය බිඳවැට්ටවීම සඳහා මහජනයාගේ තියෙන සාධාරණ ආවේගය සාධාරණ පීඩණය දුක් ගැනවිල්ල ඉතාමත්ම අවභාවිතාව යොදවනවා දැන් ජාතික රාජ්‍ය කියන එක අපිට හොඳට නරකට දෙකටම බලපාලා ඇති නිදහස් සෞඛ්‍ය සේවය දුන්න අපිට ජාතික රාජ්‍ය හොඳට නිදහස් අධ්‍යාපනය දුන්න අපිට ජාතික රාජ්‍ය හොඳට තව තව අවස්ථාවල නරකටත් බලපාලා ඇති කොහොම නමුත් හොඳට හෝ නරකට මේ ජාතික රාජ්‍ය පවතිනවා. ජාතික රාජ්‍ය බිඳවට්ටන්න දීම තරම් අපරාධයක් පාපයක්. සියෝරා ලියෝන් අන්න එක කළා. හයිටිය අන්න එක කළා. මම දැක්ක මේ අරගලේ ඉන්නවයි කියලා කියන කට්ටියක් එක්සත් ජාතික සංවිධානයේ කාර්යාලයකට ගිලා ජාත්‍යන්තර මැදිහත් වීමක් ඉල්ලනවා. ඒ වගේම දෙමළ ජාතික සංධානයේ ශ්‍රීධරන් මන්ත්‍රීතුමා කොහෙද පිටරටකට ගිහිල්ලා උතුරු නැගෙනහිරට විදේශීය හමුදාවක් ඉල්ලනවා. දැන් මෙහෙම මෙහෙම වුණොත් මේකට ඉඩ දුන්නොත් තව ටික දවසකින් මේක එනවා උතුරේ හමුදා කඳුරු ගාවට ගලවගෙන ඵලයක් කියනවා යන්න වෙනවා ඊළඟට එනවා ආගමික ස්ථාන ගාවට කූරගලට යන්න කියනවා යන්න වෙනවා මේ මෙහෙම රටක් අපාලිත අරාජික වෙන්න ඉඩ දීලා බලා සිටීම නෙවෙයි කළ යුතු වන්නේ හැබැයි අපි අද මේ ඒ නිසා මම මේ තව පැහැදිලි කරන්නම් ඒ රටක් අරාජික කරන්න ඉඩ දෙන